අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බොහෝ සමාජයේ අපිට බහුලව දක්නට ලැබෙන එහෙත් බොහෝ දෙනාගේ අවධානයට යොමු නොවු වැදගත් රෝගයක් පිළිබඳව. ඒ තමයි ඔස්ටියෝපොරොසිස්. එහෙම නැත්නම් අපේ අස්ථිවල ඝනත්වය අඩුවීම යන රෝග තත්ත්වය. අපි මේ රෝගය ගැන ලෝක ව්‍යාප්තිය ගැන සලකා බැලුවොත් ලෝකේ මිලියන 200කට අධික ප්‍රමාණයකට මේ ඔස්ටියෝපොරොසිස් රෝගය පවතින බව වාර්තා වෙනවා. අපිට දත්ත වශයෙන් ලැබෙන ඇමරිකා එක්සත් ජනපදයේ පමණක් මිලියන 2කට අධික ප්‍රමාණයකට මේ ඔස්ටියෝපොරොසිස් රෝගය තියෙනවා. ඒ වගේම ඔස්ටියෝපොරොසිස් ආශ්‍රිතව ලෝකේ විශාල පිරිසකට අස්ථි බිඳීම් තත්ත්ව ඇතිවීමේ අවදානම තිබෙනවා. ඉතින් ශ්‍රී ලංකාවෙත් මේ තත්ත්වය අපිට බහුලව දක්නට ලැබෙන තත්ත්වයක්. මේ වැඩිපුරම දක්නට ලැබෙන්නේ වයස්ගත කාණ්ඩවල. ඉතින් අපි බැලුවොත් මේ අපගේ ප්‍රධාන අවයවයක් තමයි මේ අස්ථි කියන කොටස. ඒ අස්ථිවල කාර්යභාරය වන්නේ ශරීරයේ දරා සිටීම, ශරීරයේ වැදගත් අවයවවලට ආරක්ෂාව සැපයීම වැනි ප්‍රධාන කාරණා කීපයක්. බොහෝ දිනක් සිතනවා මේ අස්ථි ගත්තහම එය එතරම් ජීවි නොවන පටක කොටසක් කියලා, විශේෂයෙන්ම මේ අපේ මස්පිඩු, රුධිරවාහිනී එවැනි දේවල්ට සාපේක්ෂව. නමුත් අපි මේ අස්ථි ඉතා සියුම්ව පරීක්ෂා කර බැලුවොත් එය ඉතාම සජීවි පටකයක් ලෙස අපිට දකින්නට පුළුවන්. එහි විශාල සෛල ප්‍රමාණයක් තිබෙනවා. එම සෛලවලින් නිරන්තරයෙන් මේ අස්ථි වල කොටස් බිඳ වැටීම සහ නැවත ගොඩ නැගීම නිරන්තරයෙන් සිදු කරනවා. ඉතින් අපි ගත්තොත් මේ අස්ථිවලත් කොටස් දෙකක් තිබෙනවා. අස්ථිවල පිටතින් ඇති තද ගතියෙන් වැඩි කොටස සහ ඇතුළතින් ඇති තරමක් සිදුරු සහිත වූ අස්ථි කොටස. මේ තද ගතියෙන් ඇති අස්ථි කොටස සෑම අවුරුදු 10කට සැරයක් නැවත වරක් ප්‍රතිශක්තිකරණයක් හෝ සංසරණය වීමක් සිදු වෙනවා. ඒ වගේම ඇතුළතින් ඇති සිදුරු සහිත අස්ථි කොටස සෑම අවුරුදු 3කට වරක් නැවත වරක් අලුතෙන් තැනීමක් සිදුවීමක් වෙනවා. ඉතින් ඔබට සිතා ගන්න පුළුවන් මේ ඉතාම සජීවි පටකයක්. ඒ වගේම මෙම අස්ථි හෝමෝන ක්‍රියාකාරීත්වයන් රසක පාලනයක් මගින් පාලනය වෙනවා. අපි දන්නවා මේ පැරාතයිරොයිඩ් හෝමෝන් කියන විශේෂිත හෝමෝනයක් අපගේ ශරීරයෙන් ශ්‍රාවය වෙනවා. කැල්සියම් සාධන ශරීරයේ තයිරොයිඩ් ග්‍රන්ථිට පිටුපසින් නැති පැරාතයිරොයිඩ් ග්‍රන්ථි නම් ග්‍රන්ථි සුවිශේෂ ග්‍රන්ථි 4 එමගින් ශරීරයේ ඇති කැල්සියම් මට්ටම පාලනය කිරීම සිදු කරනවා. මේ කැල්සියම් වල ප්‍රධාන ප්‍රභවය තමයි ශරීරයේ තියෙන අපගේ අස්ථි. ඉතින් ශරීරයේ රුධිරයේ කැල්සියම් මට්ටම අඩු වෙන සෑම අවස්ථාවකදීම යම් අස්ථි බිඳ වැටීමක් සිදුවී එමගින් කැල්සියම් ශරීරයට නිදහස් කිරීමක් සිදු කරනවා. ඒ වගේම කැල්සියම් අපි ආහාරවලින් සහ වෙනත් ක්‍රමවලින් කැල්සියම් ගන්න අවස්ථාවලදී එම කැල්සියම් අස්ථිවල තැන්පත් වීමත් සිදු කරනවා. මේ ප්‍රධාන වශයෙන් මේ හෝමෝන ක්‍රියාකාරීත්වය මත සිදුවන දෙයක්. ඒ වගේම අපි දන්නවා වෙනත් ශරීරයේ සෑදෙන හෝමෝන රෝග, විශේෂයෙන්ම තයිරොයිඩ් ආශ්‍රිත හෝමෝන රෝග, අධික තයිරොයිඩ් තත්ත්වය සහ කෝටිසෝල් කියන හෝමෝනේ අධික්‍රියාකාරීත්වය වැනි තත්ත්වවලදී මේ අස්ථි බිඳ වැටීම වඩාත් වේගවත් වෙනවා. ඒ වගේම තවත් හෝමෝන, විශේෂයෙන්ම කාන්තාවන්ගේ ඊස්ට්‍රජන් හෝමෝනේ සහ පිරිමින්ගේ ටෙස්ටොස්ටෙරෝන් කියන හෝමෝනයත්, එම අපි සියලු දෙනාගේ මේ වර්ධක හෝමෝනයත් ශරීරයේ අස්ථි තැනීම සඳහා උපකාරී වන දෙයක්. ඉතින් අපි බැලුවොත් සාමාන්‍යයෙන් කෙනෙකුගේ වයස අවුරුදු 20ත් 30ත් අතර කාලයේදී අස්ථිවල උපරිම අස්ථි පරිමාවකට ළඟා වීම දකින්නට පුළුවන්. ඉන්පසු සාමාන්‍ය අවුරුදු 25න් විතර පසු ක්‍රමයෙන් මේ අස්ථිවල ක්ෂයවීමක් සියලු දෙනාගේම දක්නට ලැබෙනවා. සාමාන්‍යයෙන් අපි සඳහන් කරන්නේ 0.3%, 0.5% වගේ ප්‍රමාණයක් සෑම අවුරුද්දකදීම අස්ථිවල බිඳ වැටීමක් එතැන් ඒ කාලේ පටන් සිදු වෙනවා. දැන් කාන්තාවන්ගේ අපි දන්නවා මේ ආර්ථවහරණය නැත්නම් මාශුද්ධිය වීමෙන් නැවතීමෙන් පසු, ඒ කියන්නේ අවුරුදු 50 වගේ කාලෙන් පසු මේ අස්ථි බිඳ වැටීම ඉතා වේගවත් වෙනවා. සාමාන්‍ය 2%-3% අතර ප්‍රතිශතයකින් වසරකට මේ අස්ථි ක්ෂයවීමක් සිදු වෙනවා. එම නිසා බොහෝ දෙනෙකුට වයස අවුරුදු 65න් පසුව, විශේෂයෙන් කාන්තාවන්ට මේ ඔස්ටියෝපොරොසිස් කියන රෝගී තත්ත්වය ඇතිවීමේ වැඩි අවධානමක් තිබෙනවා. පිරිමින් සඳහා එම අවධානම තරමක් අඩුවේ. නමුත් බොහෝ දෙනෙකුට වයසත් සමග, විශේෂයෙන් මේ කැල්සියම් ඌනතා, විටමින් D ඌනතා, ඒ වගේම වයසත් සමග වෙන අස්ථි ක්ෂයවීම හරහා වයස අවුරුදු 70 පමණ විට මේ ඔස්ටියෝපොරොසිස් රෝගේ ඇති වෙන්න පුළුවන්. මෙහි භයානකම තත්ත්වය තමයි සාමාන්‍ය වැටීමකදී වුවත්, සාමාන්‍ය උසකින් සිදුවන වැටීමකදී වුවත් අස්ථි බිඳ වැටීමේ හැකියාව අවධානම අධික වීම. ඉතින් අපි දන්නවා කොඳු ඇට පෙළේ අස්ථි බිඳීම, ඒ වගේ මේ උකුල් ඇටේ බිඳීම
තුළ බොහෝ දෙනෙක් එක්තැන් වීමක් සිදු වෙනවා. ඒ වගේම බොහෝ වාර්තා පෙන්වා තිබෙනවා එවැනි අවස්ථාවල ඔවුන්ගේ ආයු අපේක්ෂාවන් පවා අඩු වෙන බව. ඉතින් එම නිසා මේ රෝගය කලින් හඳුනා ගැනීම සහ ඒ සඳහා නිසි ප්‍රතිකාර කිරීම ඉතාම වැදගත්.